ජනාධිපති අනුර කුමාර දිසානායක ඩිජිටල් ආර්ථිකය පිළිබඳව ප්‍රධාන ජනාධිපති උපදේශකවරය ලෙස ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා පත් කරලා තියෙනවා. Kohler Roses Rose Head is on the kete rupiyal 90කට. මීට අමතරව ජනාධිපතිවරයාගේ ඍජු විෂය පතේ යටතේ අලුතෙන් පිහිට වූ අමාත්‍යංශයක් වන ඩිජිටල් ආර්ථිකය පිළිබඳව අමාත්‍යංශයේ ලේකම්වරයා සහ ඩිජිටල් ආර්ථික ත්වරණය අධීක්ෂණය කිරීම සඳහා කටයුතු කරන ඉහළම ආයතනයක් වන ඩිජිටල් ආර්ථික අධිකාරියේ සභාපතිවරයා යන තනතුරු දෙත්තේම ඒ මහතා විසින් දරනු ඇති බව තමයි වාර්තාවන්. ඉතින් ජනාධිපතිවරයා කියනවා ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයක් පිහිටුවා ජනතාවගේ සේවාව සක්‍රිය කරන බව. මේ අය මොනතරම් ප්‍රමාණික මේ රාජ්‍ය දීපල තමන්ගේ ජීවිතයේ සුඛ වේරණ වෙනියම් පාවිච්චි කරලා කොච්චර පුරුද්දක් තියෙනවද කොච්චර ඇබ්බැහිවීමක් තියෙනවද කියනවා නම් ඔවුන් පෙරදිලත් ඒව නැතුව බෑ ලිස්ට් එවන්නේ එහෙම පෙරදිලත් ආරක්ෂාව පෙරදිලත් වාහන පෙරදිලත් ආණ්ඩුවෙන් තෙල් ගහන සල්ලි පෙරදිලත් ගෙදර උයන්ඩ කෝකියෝ මෙහෙමයි මේ කැත සංස්කෘතිය ජාතික ජන බලවේග නතර කරනවා අපි මේ වන විටත් නේද චිත්‍රසිරි මහත්මගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා තියෙනවා මන්ත්‍රීවරුන්ගේ ඇමතිවරුන්ගේ ජනාධිපතිවරුන්ගේ හිටපු මන්ත්‍රීවරුන්ගේ ඇමතිවරුන්ගේ වරප්‍රසාද අහෝසි කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ගන්නවා දැන් තන තන හම්බ වෙනවා කාර් ලියාපදිංචි නොකරලද වාහන රේගුවෙන් නිසි පරිදි ලංකාවට නොගෙනෙන ලද වාහන RMU එකේ රෙජිස්ටර් කරලත් නේ සාමාන්‍ය ප්‍රවේශයෙන් අංක තහඩුවක් නැතුව වාහනය පාර දාන්න බයයි හැබැයි එමෙති ලියාපදිංචි කරන්නේ නැතුව වාහන දුවනවා බය නැතුව රේගුවෙන් පන්නපු වාහන ගේනවා කෑලිගෙනලා බට් කරලා දුවනවා එයි ඒගොල්ල පුරුදුයි නීතියට වඩා උඩින් ඉඳලා හැබැයි මතක තබා ගන්න ඒගොල්ලන්ට පුරුදු ඒවා අපේ කණ්ඩායමට හරි සමහර විට පාර්ලිමේන්තුවට අලුත් හැබැයි මේ අය පාර්ලිමේන්තුවට අලුත් උනාට දේශපාලනට අලුත් අය නෙවෙයි මුල දීර්ඝ කාලයක් මේ රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් දේශපාලන කරපු අය අවංක අය අදූෂිත අය එහෙනම් කරන්න ඕන නොවැම්බර් මාසේ 14 වෙනිදා පාර්ලිමේන්තුව සුද්ධ කරනවා නම් පුරවන්න ඕන කමති වෙන්නේ මාලිමාවේ අපේ ආණ්ඩුව ඩිජිටල් ඉකොනොමි එක. ඊ අපි ලංකාවේ ඒ ශාස්ත්‍රය පිළිබඳව බිහිුණු වැදගත්ම වෘත්තිවේදියා. රටවල් ගණනාවක ඒ සමාගමේ ව්‍යාපාර මෙහෙවපු ඒ වෘත්තිවේදියා. ඒ සියල්ල අත්තරලා ලංකාව ඩිජිටල් කිරීම සඳහා සතයක් ගන්න නැතුව වැඩ කරන ලංකාවට ආවා. මතක තියාගන්න. අපි අලුත් ඩිජිටල් ඉකොනොමි පිළිබඳ අමාත්‍යංශ ගොඩනගනවා. ගොඩනගලා මේ රට ජනතාවට සේවාන් සපයන්න. ගෙදර ඉඳන් උපන්න සහතිකයට ඇප්ලිකේෂන් එකක් දාන්න. ගෙදර ඉඳන් ඔප්පුවට සහතිකයක් ලබා දෙන්න. ඔබගේ බදු ගෙවනවා නම් බදු විහාර ලබා දෙන්න. මේ ෆයිල් ගොඩ ගැහෙන පෝලිං වල ඉන්න බදාදට රාජ්‍ය කාර්යාල පිරෙන මේ මුළු මොඩිම සංස්කෘතිය වෙනස් කරලා වැදගත් කාර්යක්ෂම ඩිජිටල් ඉකොනොමි එකක් ශ්‍රී ලංකාවේ ගොඩනගනවා. ජාතික ජන බලවේගය ආණ්ඩුව අපේ රට මේ තියෙන තලයේ සිට අලුත් තලයකට අපි ඔසවනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.